සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයේවත් DCTS වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා. එක්සත් රාජධානියේ වෙළඳපළට ප්‍රවේශ වීමට මේ හරහා ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනවා. මෙමගින් මෙරට ව්‍යාපාර පුළුල් පරාසයකින් එක්සත් රාජධානිය වෙත විවෘත වනු ඇති බවයි මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ. මෙරටින් එක්සත් රාජධානියට විශාල වශයෙන් අපනයනය සිදු කරන්නේ ඇඟලුම් නිෂ්පාදනයයි. සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයේ ප්‍රතිපත්ති උපදේශකයින් මෙරට ඇඟලුම් ශේෂ්ත්‍රයේ අංශයන් සමග සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. මෙම වෙළඳ යෝජනා ක්‍රමයේ යටතේ මෙරටට අඛණ්ඩ ප්‍රතිලාභ ලැබෙන බවද මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයකින් දක්වා තිබුණා. DCTS වෙළඳ යෝජනා ක්‍රමයේ හරහා තිරසර සංවර්ධනය සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට අනුබල ලබා දීම සිදු කරනවා. තීරුබදු අඩු කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් සමාජික රටවලට හිමිවනවා. වෙළඳ යෝජනා ක්‍රමයේ එළිදැක්වීමේ උත්සවය පසුගියදා කොළඹදී පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන්ගේ සහභාගීත්වයෙන්. මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහද මෙම අවස්ථාවට එක්ව සිටියා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.